आयबोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख सियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथम नवदाने सिरास्ताल बेद डॉलर ऐसे आए थे डॉलर वाले वाहन वाले टू मधुके वन क्रमया खादन ने राज्य आवता हनिया विषय कट पेरे विषदुम देन्ना एक गुरु विद्वाल पति संगम राज्य टे याले बाल कराई इहले अने बड़ू मिला तेकक अपका नहटे लिपा दानी जनता वट साहन देन हटे विमल वीरवंश की आए प्रथम एंड देशीय पुआल कोविड वेलंदी निवसे प्रतिकार लबन राज्य सेवकींतात अग्रहार रक्षण वंदी लबादेन लेसट अग्रामात्य महिंद राजपक्ष महता निलधारींट उपदेश लबादी तिबेनवा ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිතිය සහ ඒකාබද්ධ වෘත්තීය සමිතිය නියෝජිතයින් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. වෘත්තීය සමිතිය මෙහිදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමින් උසස් නිලධාරීන් සහ සේවකීන් අතර පවතින ගැටලු බලපා ඇති ආකාරයද මෙහිදී පැහැදිලි කර තිබෙනවා. राज्य सेवे तुल कार्यक्षमतावे सह फलदायितावे वर्धने कलियुत बव पेन्वा दुन अग्रामात्यवरया ए संधा वगकियुत निलधारिन्गे क्रियात्मक वीम अत्यवश्य बव पेन्वा दुन्ना ए संधा राज्य सेवकिन्गे देशीय सह विदेशीय पुहुनु अवस्था इहल देमियुत बवद अग्रामात्यवरया पेवसुवा දෙදහස් දහසේ වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකීන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යලි ලබා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය නියෝජිතින් මෙහිදී අදහස් පළ කළා. මේ පිළිබඳව සභාවන ලෙසට අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇති අතර ජීවන වියදම ඉහළ යාමට සාපේක්ෂව විශ්‍රාම වැටුප ඉහළ දැමීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. මෙහිදී COVID-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකින්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙන්නේ. COVID-19 වසංගතයේ හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ලවී ඇති මෙවැනි කාලවකවානුවක රාජ්‍ය ආයතන තුල වියදම් සීමා කර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇතැයි සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුව තුල පවතින අකටයුතුකම් පිළිබඳ සුවබන්න ලෙසද සඳහන් කර තිබෙනවා. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්නෙන් පීඩාවට පත් දෙවරින්ට වන්දි ගෙවීමට රජය තවමත් ක්‍රියා කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. පසුගිය මේ මාස 20 වෙනිදා කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක දුරකදී නැංගුරම්ලා තිබියදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට දීවර ප්‍රජාවට දැඩි ලෙස පීඩාවට පත්වීමට සිදු වුණා. විශාල පාරිසරික හානියක්ද මෙම ගිනි ගැනීම නිසා සිදු වූ අතර මුහුදු ජීවීන් 500කට අධික සංඛ්‍යාවක් මිය ගියා. මෙම නෞකා ගිනි ගැනීමෙන් පීඩාවට පත් දීවර ජනතාවට වන්දි ලබා දීමේ කටයුතු අධීර කිහිපයක් යටතේ ලබා දුන්නා. එමෙන්ම එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතුද මේවන විට ආරම්භ කර තිබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අම්බලන්ගොඩ දීවර වරාය ආශ්‍රිත දීවර ජනතාවගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැමිණියා. අද දවසේ දීවර ජනතාව නන්නත්තර වෙලා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ඇවිල්ලා අපේ සමුද්‍ර සම්පත දීවර සම්පත ඒ විනාශයත් එක්ක මහා ඛේදවාචකයක් සිදු වුණා. කෝ දීවරයට දෙනවා එක වන්දි. කෝ අර බහුජාතික කොම්පැනි කාර්යෝන්ගෙන් වන්දි ලබාගෙන මේ රටේම දීවරයට ලබා දෙනවා කියපු වන්දිය අද වන්දි හුලම් බවට පත් වෙලා අද ආණ්ඩුව කොම්පැනි කාරෝන්ගේ වන්දි බට්ටය වෙලා මම දන්නේ නැහැ කොමිස් මුදලටද පගාවටද මොකද මේ කොමිස් මුදල් පගාවල් එන්නේ රුපියල් සතවලින් නෙමෙයි ඩොලර් වලින් එන්නේ දීවර අයිතිය විදේශීය ඩොලර් කාක්කොන්ට පවරලා තියෙන්නේ ඊළඟ කැබිනට් ඇමතිවරයා වෙන්නේ රස්සාවේ ගිය පුද්ගලෙ ඒකින්ද බය වෙන්න එපා මේ හැම විෂයක් පිළිබඳව රටේ රාජ්‍ය නායකයාට විෂයානුබද්ධ දැනුමක් තියෙනට ඕන ගින්නෙන් පිච්චෙන පොල්ලෙන් බැටකන වැඩිපුරම සාපල තැමතිවරයා බවට තමා ඓතිහාසිකත වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අනන්දලුත්ගමගේ මහතා පවසනවා. අපේ රටේ කෘෂිකර්මාන්තය සඳහා 1950 දශකයේ සිට දල වශයෙන් රසායනික පොහොර භාවිත කර තිබෙනවා. පලිබෝධ නාශකත් දශක දෙක තුනක සිට මහා පරිමාණයෙන් යොදා ගැනෙනවා. රසායනික පොහොර සහ පලිබෝධ නාශක ගෙන්වා බෙදාහරින සමාගම් කිහිපයක් තිබෙනවා. ශාකයට අවශ්‍ය පොහොර ප්‍රමාණය සහ පලිබෝධ නාශක වර්ග ගොවියන්ට අලෙවි කරන්නේ සමාගම්වලට ඕන විදිහටයි. සමාගම් අතර ඒ සඳහා පවතින දැඩි තරඟයක්. මේ නිසාම අදවන විට සමාගම්
සමහර බැර ලෝහ අපේ පොළවේ තියෙනවා. සමහර පලිබෝධ නාශක අද ඔරොත්තු දෙන්නෙත් නැහැ. එහෙම වුණේ රසායනික පොහොරවලවත් පලිබෝධ නාශකවලවත් ප්‍රශ්නයක් නිසා නෙවෙයි. ලාභ අපේක්ෂාවෙන් ප්‍රමිතියක් නැති ඕනම දෙයක් මේ රටට ගෙන්වන්න පුළුවන්. වගකිව යුතු ආයතන මොනතරම් තිබුණත් සමාගම්වල සල්ලි ළඟ සමහර නිලධාරීන් වැටෙන්නේ හතර ගාතෙන්. කෙලින් ඉන්න නිලධාරීන් කීප දෙනාට නතර වෙන්න වෙන්නේ පූල් එකේ. මේකෙන් ඇත්තටම අසරණ වුණේ අපේ මහ පොළවත් ගොවියත් සමස්ත ජනතාවත්. දැන් විකල්පයේ ලෙස කාබනික පොහොර කතාව එළියට ආවා. හරියට ගහෙන් ගෙඩියෙන් නවගේ. විවිධ ශාකවලට විවිධ මූලද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. අවශ්‍ය වෙන පොහොර ප්‍රමාණයත් වෙනස්. කාබනික කියන සංකල්පය ගැන මෙලෝ දැනුමක් නැතිව පොහොර ගෙන්වන බව කාරණා දෙකකින් පැහැදිලි. එකක් චීනෙන් ආපු පොහොර. අහිතකර ශුද්‍ර ජීවීන් නිසා හරවල ඇරියා. දැන් ලිතුවේනියාවේ සිට වෙගොරස් නැවෙන් ආපු පොහොර. මුලින් ප්‍රමාණය සඳහන් වූයේ මෙට්‍රික් ටොන් 20000ක් ලෙසයි. ගොඩබාලා ඉවර වෙනකොට මෙට්‍රික් ටොන් 30000ක් වුණා. ලොකුම ප්‍රශ්නය කෘෂිකර්ම අමාත්‍යවරයා සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ පවසන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර කියලයි. පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා කාබනික පොහොරක් තියෙනවද කියලා විශේෂඥ දැනුම ඇති පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වර්ෂි ශමිලා දන්දෙනියගෙන් අප විමසීමක් කළා. කාබනික කෘෂිකර්මාන්තය සඳහා යොදවන පොටෑසියම් සම්භාවයක් සහිත ද්‍රව්‍ය අතරට ස්වභාවික පොහොර වර්ගයක් අයිති වෙනවා. උදාහරණයක් විදිහට සිල්වයිට් නම් ඛනිජ ද්‍රව්‍ය අඩංගු සිල්වී නයිට් යන පාෂාණයේ නිෂ්පාදනය කරනු ලබන කෘත්‍රිම රසායනික ක්‍රමවේදයන් වලට භාජනය නොකරන ලද එම ඛනිජ නිධියෙන් කෙලින්ම ලබා ගන්නා ද්‍රව්‍ය තමයි අපි කාබනික කෘෂිකර්මයේ සඳහා යොදවන පොටෑසියම් අඩංගු ස්වභාවික පොහොර විදියට භාවිත කරන්නේ. නමුත් රසායනික පොහොරක් වන මියුරේට් ඔෆ් පොටෑෂ් වැනි පොටෑසියම් මූලාශ්‍රයන් අපි නිපදවනු ලබන්නේ මෙම සිල්වයිට් නැමැති ඛනිජය මූලික කරගෙන. මේ ඛනිජය තමයි ඇත්තෙම එහිදී පොටෑසියම් අඩංගු වන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් ලෙස. ඒතර පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ කාබනික පොහොරක් නෙමෙයි, එය ස්වභාවික පොහොරක් වශයෙන් සලකා බැලිය හැකි. එය සිල්වයිට් විදියට පාවිච්චි කරනවා නම් නමුත් රසායනික පිරිපහදුවකට ලක්කර මියුරේට් ඔෆ් පොටෑෂ් නිෂ්පාදනය කළොත් එය රසායනික පොහොරක් වශයෙන් තමයි සලකනු ලබන්නේ. එවිට එහි කාබනික කෘෂිකර්මාන්තය සඳහා එහි ඇති භාවිතය සීමා වෙනවා. මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. මේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක අපේ ඛනිජමය ස්වරූපයෙන් තියෙන එක නැත්නම් වශයෙන් ඛනිජයක් හැටියට අරගෙන තමයි භාවිකවම ඒක වෙනත් කිසිම ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. මේ විදිහට තමයි අරගෙන මේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියන එක අපේ රටට මේ ඊයේ ප්‍රේද වෙනකොට ගෙනත් තියෙන එක. ගේන්නේ මොනවද, ගෙන්නන්න ඕනේ මොනවද කියලාවත් අවබෝධයක් නැතුව මේ ප්‍රශ්නයට අත ගහලා තියෙනවා කියන එක ඉතාමත් පැහැදිලි. මේක මැති ඇමතිවරුන්ට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් සැලසුමක් නැති පොහොර නිසා ගොවි ජීවිතයේ පමණක් නෙවෙයි, අස්වැන්නම බිඳ වැටිලා තව ටික දවසකින් දැවැන්ත ආහාර අර්බුදයකුත් ඇති වෙන්න පුළුවන්. බුද්ධිමත් විද්වත් මණ්ඩලයක් හරහා අනාගත සැලසුමක් ඇතිව කාබනික පොහොර වගාවට අත තියන්න කියන එක අප දිගින් දිගටම මතක් කරනවා. මේ විදිහට රට පුරා බොහෝ ස්ථානවල ගොවියන් මහපාරට ආවා. පොළොන්නරුව ඕනගම ගොවීන් වෙලට බැස්සේ වගා කරන්න නෙවෙයි උද්ඝෝෂණය කරන්නයි. මෙන්න බලේ ආණ්ඩුව ගොවියන් අසන ආණ්ඩුව දියව් 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 තංගල්ල මොරයායේ ගොවියනුත් පොහොර ඉල්ලලා අද පාරට බැස්සා. හිටපු ඇමති ලක්ෂ්මන් සෙනවිරත්න මහතා ඇතුළු ගොවියනුත් අද මහියංගනේදී පොහොර ඉල්ලලා උද්ඝෝෂණයක නිරත වුණා. උඹලාවේ පුරං කුඹුරු අස්සද්දනවා කියලා අද අනාගත පරපුර බඩගින්නේ කුසගින්නේ තියෙන දේවල් තමයි උඹලාද කරන්න යන්නේ. අද මේ ටික දෙනයි මෙතනට එකතුනේ. මීළඟට උඹලා මේවා හරියට පොර ටික ලබා දුන්න නැත්නම් උද්ඝෝෂණ රැල්ලක් අපි උඹලා හමු වෙන්න අරගෙන එනවා. මේ සියලු ගොවි එකතු කරන කියනක
මං උඹලට කියන්න කැමති මහින්දානන්ද අනුජ්ජම කියන පුජ්‍යලයා නියරක ගිහිල්ලා මඩ ටිකක් පාගලා නැ මේ වෙන්නකොත් ඒ මිනිස්සයා දන්නවද මේ ගොවිය විඳින දුක අපට කාබනික පොර ඕන්නේ නැ අපට පොර මිටිය සල්ලි වලට ගන්න හරි ගස්සන්න මැති ඇමැතිවරු වී බුසල බුසල වැඩ කරන්න කොහර නැතුව බෙහෙත් නැතුව වැඩ කරන්න ඒ වැඩ කරලා අපිට පෙන්නන්න එතකොට අපි වැඩ කරනවා මේ ගොන්නු ටික දැක්කහම මතක් වෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩුව මැති ඇමැති කොල්ල ටිකයි ලොප්පු ටිකයි අරේ තේරෙන්නේ ටික මුන්ට තේරෙන්නේ ආණ්ඩුවට දෙන්නේ අවසාන අවවාදයයි ගොවියෝ රකපල්ලා කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ හරස් කරලා ගොවීන් 5000ක් පමණ පොහොර ඉල්ලා විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. නෑන්න මුන්රක් තමයි එන්න බොලේ ගොවිය නසන ඊ ගොවිය කනගාටුවෙන් කියන්නේ නම් අපේ ඡන්දයෙන් පොළොන්නරුවේ ගියපු පොළොන්නරුවේ නායකයෝ කෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන තොපින් නිදිද පුළුවන් නම් ලැහැත්තිවල්ලා ගොයියොත් එක්ක හැප්පෙන්න මේ පොළොන්නරුවේ ගොයියන්ගේ 125ක් විතරයි මෙතෙන්ද ගෙන්නුවේ හෙට 100ම ගෙන්නවා කියන එක බය නැතුව ගොවි නායක වැඩිට අපි කියලා ගොයියට වෙට්ටු දාපු අපි හැම ආණ්ඩුවක්ම මට්ටු කරලා තියෙනවා කෘෂිකර්ම ඇමතුමෝ ජනාධිපතිතුමෝ ඩොලර් හිගේට ගොයියා දඩමීම කරගන්න නැතුව මේ අහිංසක ගොයියන්ට ඒ පොහොර ටික ලබා දෙන්න කියලා රජයට අපි බල කරලා ප්‍රකාශ කරනවා පොහොර ගැන දේශපාලන වේදිකාවේ ඇසුණු කතා කිහිපයක් දැන් අපි දැක්කා ඊයේ කෘෂිකර්ම ඇමතිවරයා කියනවා මොනවාද මේ ගේන්නේ ෆ්ලෝරයිඩ් පොහොර ඒ වගේම පොස්පරස් පොහොර මන් දන්නේ කෘෂිකර්ම ඇමතිවරයා පොස්පරස් දන්නෙත් නැහැ ෆ්ලෝරයිඩ් දන්නෙත් නැහැ දැන් මෙතුමා රසායනික පොහොර ගැන දන්නෙත් නැහැ කාබනික පොහොර ගැන දන්නෙත් නැහැ කියන්න මට නම් තේරෙන්නේ එච්චරයි මේ තියෙන්නේ පොහොර නැතුව ඔය කාබනික පොහොර දාන බටු තෙල් පොහොර නැති බටු තමයි මේ තියෙන්නේ හොඳ වර්ගයේ තෙල් පොහොර දාලා තියෙන හදන වම් බටු මේ තියෙන්නේ කොම්පෝස්ට් දාන බණ්ඩක් මේ තියෙන්නේ මේ නලින් බණ්ඩාර මැතිතුමා ගාව තියෙන හොඳ තත්ත්වයේ බණ්ඩක් රසායනික පොහොර සහ පොහොර දාලා හදන වට්ටක්ක. දැන් මේක තමයි කොම්පෝස්ට් දාලා හදන වට්ටක්ක. ඔබතුමාලට පේනවා ඇති මේ දෙකේ සයිස් එක කොහොමද කියලා. ඒක අභියෝගාත්මකයි. ඒක අභියෝගයක් නෙවෙයි කියලා කියන්න බෑ. හැබැයි මේ අභියෝගයේ ජය ගන්නවා වගේම අපි ගොවියව අසාදා ගොවියට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. යම් කිතියකින් අස්වැන්න අඩු වුණොත් ඒකට වන්දි ගෙවන්නත් නැත්නම් ඒ අස්වැන්න අඩු වෙන ප්‍රමාණයට මුදල් ගෙවන්නත් කෘෂිකර්ම අමාත්‍යමාලා අධිකාරී ජනාධිපතිතුමා උපදෙස් දීලා තිනවා. අනිත් පැත්තෙන් අපි පැහැදිලිව කියන්නේ අපි ආණ්ඩුවක් ද අපි ගොවි ජනතාවෙක හිට ගන්නවා. දැන් මහකන්නේ අපිට හරියට වගා කරගන්න බැරි වුණොත් අපිට අවශ්‍ය හාල් ටික නිෂ්පාදනය කරගන්න බැරි ගියොත් ලබන අප්‍රේල් අවුරුද්දට අපිට නාඩු ගන්න වෙන්නේ හොඳට මතක තියාගන්න රුපියල් 200ට වඩා වැඩි ගන්නකට සම්බ ගන්න වෙන්නේ රුපියල් 300ට වඩා වැඩි ගන්නකට මොකද නිෂ්පාදනය අඩු වෙනවා පොර පස පහ වෙලා දීලා වැඩක් නැහැ මොකද මේ ඔලොමොට්ටල ආණ්ඩුවට තේරෙන්න දුනාට ගොවික් බිමේ ඉන්න ගොවියා දන්නවා මේ වැඩේ කරන්න පුළුවන්ද බැයිද කියලා එහෙම අයන්ට අපි කොහොම හරි ආණ්ඩුවෙන් හරි ගන්න දැන් ඊයේ පොටෑස් නාග බානවා හෙටානිද්ද වෙනකොට ගල්ලෝය අම්පාර ඉඳලා එක බෙදාගෙන යනවා අපි රජයක් හැටියට අපි බලන්නේ ලෝක වෙළඳපොළ වගේම අපේ රටටත් විස නොවන විදියට කටයුතු කරනවා විපක්ෂ නායකතුමා දැන් ගොඩක් වෙලාවට ගම්බදවල තමයි ජීවත් වෙන්නේ. දැන් හුඟක් වෙලාවට අපිට දකින්නවා එතුමා මේ යනවා ගොවි බිම්වලට යනවා විපක්ෂ නායකතුමාටත් දැන් අපි දානවා කෘෂිකර්ම උපදේශක කියලා. ඔය දැනුම පාවිච්චි කරලා පුළුවන් කෘෂිකර්මයේ ඉතා හොඳ ඉහළ මට්ටමකට ගේන්න. කොහෙද? බලේ තියෙනකොට මට පේන්නේ විපක්ෂ නායකට මොලේ තිබිලා නැහැ. දැන් මොලේ එනකොට මම හිතන්නේ බලේ නැහැ. රසායනික පොහොර වල නෙමෙයි වස තියෙන්නේ දේශපාලඥයන්ගේ වස තියෙන්නේ මොකද දේශපාලඥයෝ මැතිවරණයේදී අවිල්ලා කියනවා 350ට දෙන්නම් අනිත් ස්ටේජ් එකේ කියනවා නිකන් දෙන්නම් කියලා එතකොට ගේන්න වෙන්නේ කල්ලිකුතු පොහොර එතකොට වස මෙරට වාහන ආනයනය දැන් සම්පූර්ණයෙන් නතර වී තිබෙනවා ඒ ඩොලර් හිඟය නිසායි මීට පිළියමක් ලෙස විදේශයන්හි තැන්පතු ඇති පුද්ගලින්ට රජයට ඩොලර් වලින්ම බදු ඇතුළු ගෙවීම් සියල්ල සිදු කර වාහන ගෙන්වීමට අවසර දෙන ලෙස ජපාන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමේ සභාපති ජගත් රාමනායක මහතා ඉල්ලා සිටියා මේ යෝජනාව වහාම රජයට ඉදිරිපත් කරන බවයි අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ
जपान श्री लंका व्यापारिक संघमे सभापति जगत रामनायक महता योजना कले वाहन बदुवेतुलु संपूर्ण मुदल अमेरिकानु डॉलर वलिन गेवा वाहन आनयनेट अवसर देन लेसई विदेश तेंपतु एति बोहो देनेक ईट सूदानम बवद ओहु पेवसुवा मे पिलिबंदव सियतट प्रकाशयक कले महाबैंकु अधिपति अजित निवाड कब्राल महता मे योजनाव वहाम रजयट इदिरिपत करन बव प्रकाश कला वाहन संबंधे यम किसी बुबुलक अति वेरम बव अपि दकिनवा ए तुलिन समहार विट अपे පද්ධතියට යම් හානියක් සිදු වෙන්න පුළුවන් ඉදිරි කාලයක. ඉතින් ඒ නිසා අපේ යෝජනාවක් තිබෙනවා මේ වාහන ගෙන්වීමට පුළුවන් නම් පිටරට මුදල් වලින් විදේශ විනිමයෙන් එයට අවශ්‍ය වෙන බදු ගෙවීම සඳහා අපිට ශ්‍රම වේදයක් සකස් කරන්න පුළුවන් නම් එක පැත්තකින් අපිට විදේශ විනිමය ගලා යමක් සිදු වෙනවා. තව පැත්තකින් රටට ඒ අවශ්‍ය භාණ්ඩයක් ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව අපි දැනට හෙට අනිද්දා වෙනකොට අපි රජයට මේ පිළිබඳව ලිඛිතව දැනන්නට බලාපොරොත්තු වෙනවා. මේ යෝජනාවේ යම් සාධනීය භාවයක් තියෙනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් මේ වන විට නැවත ණය ලබා ගත නොහැකිව පීඩා විඳින ව්‍යාපාරිකින්ට ලබා දෙන සහන පිළිබඳවද සියත විශේෂ විමසීමක් කළා. මම ළඟදිම ක්‍රිබ් එකේ ඒ ආයතන සමගත් බැංකු සමගත් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් තියන්නත් බලාපොරොත්තු වෙනවා. ඉන්ධන සම්බන්ධව රජයට අවශ්‍ය සහාය මහබැංකු ඔස්සේ ලබා දීමට පසුබට වන්නේ නැති බවද මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. I was not a promoter as such, but I faced reality. Globally, we have no control over those prices. At some stage, it needs to be addressed in a rational basis, and we believe that would be a decision that the government could take, and we would support such a decision in the event it is to be taken by the government. මුදල් අච්චු ගැසීම හා ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම අතර සම්බන්ධයක් නැති බවද ඔහු පෙන්වා දුන්නා. එමෙන්ම බදු සම්බන්ධයෙන්ද මහබැංකු අධිපතිවරයා අදහස් පළ කළා. දැන් තෙල් මිල වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ මුදල් අච්චු ගැසීම නිසා නෙමෙයි. ගෑස් මිල වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ මුදල් අච්චු ගැසීම නිසා නෙමෙයි. කිරිපිටි මිල වැඩි වෙලා තියෙන්නේ ලංකාවේ මුදල් අච්චු ගැසීම සිදු වෙලා නිසා නෙමෙයි. දැනට වැඩි වෙලා තිබෙන බොහෝ දේවල් වලට මූලික හේතුව සැපවීම අංශයේ තිබෙන යම් හේතු නිසා. ඒකට ඒ අසමානී තත්වයේදී විවිධ පීඩාවල් ජනතාවට විඳින්න සිදු වෙලා තියෙනවා. ඒ බර ජනතාව මත පටවන්න නැති වෙන්න පුළුවන් තරම් උහුලන්නටත් රජයෙන් සාමාන්‍යයෙන් කටයුතු කරනවා. මේ මිල වැඩිවීම දිගින් දිගටම පැවතෙනවා නම් සමහර විට රජයන්ට උනත් කොච්චර අකමැත්තෙන් උනත් ඒ තීරණය ගන්න සිදු වෙනවා. එතනදී යම් ආකාරයකට ඒ වැඩිවීමට අපි ඉඩ දෙන්න වෙනවා. මොකද ඒ වැඩිවීම නැත්තම් දිගින් දිගටම අපිට බඩ පවත්ව ගන්නට අමාරු නිසා. බදු සම්බන්ධයෙන් සැප්තැම්බර් මාසේ 15 වෙනිදා රජයට ඉදිරිපත් කරනවා මහා බැංකුවේ මතය. ඒක රහසිගතව කරන දෙයක්. රජය ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා අයවැය ඉදිරිපත් කරද්දී නොවැම්බර් මාසේ 12 වෙනිදා තමයි අපි දැනගන්නේ මොනවද කරලා තියෙන්නේ කියලා. කාලයක් රුපියල් 2500කින් පවුලකට කන්න පුළුවන් කියලා බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ ජනප්‍රිය කියමනක් තිබුණා. රජයේ තවත් වගකිව යුතු ආයතනයක් රුපියල් 5000කින් තනි පුද්ගලයෙකුට මාසයක් කන්න පුළුවන් කියලා පවසා තිබෙනවා. හැබැයි මේ සියලු කතා කියන අයගේ වැටුප් තියෙන්නේ අඩුම ගානේ ලක්ෂයෙන් එහා. විවිධ ගණන් හිලව් දෙන මේ සියලු දෙනාට බඩු මිලත් එක්ක අද අපිට කියන්න තියෙන්නේ අප කන හැටි ලිපා දනී කියලයි. අහස උසට මිල ඉහළ යමින් තිබූ බාණ්ඩ මිල පාලනයට රජයේ සිදු කළේ පාලන මිලක් ගේන එක. ඒක හරියට පය බරවායාට පිටිකර බෙහෙත් බැඳා වගේ වුණා. මිල පාලනය කොහොම වුණත් අන්තිමට බාණ්ඩ හිඟයක් මවලයි රජයේ උත්සාහය නතර වුණේ. ප්‍රධාන වීමෝල් හිමියන් ළඟ දණින් වැටුණු ආණ්ඩුව මිල පාලනය හකුලගෙන කැමැති ගානට සහල් විකුණන්න ඉඩ දුන්නා. සීනි වලට පාලන මිලක් තිබුණත් නැතත් අද වෙළඳපළේ සුදු සීනි ඇත්තෙම නැහැ. රතු සීනි කිලෝ එක 140 160 වගේ ගණන් වලටයි අලෙවිවන්නේ. සීනි වලට හිතමිතුරන්ට දුන්නු 725 බදු සහනේ ඉවත් කිරීමට නියමිතව තිබුණා. ඒ අනුව සීනි මත පැනවෙන බද්ද නැවත ගැසට් කළ යුතු වෙනවා. මේව දැන් ගැසට් කළත් නැතත් ගැසට් රිවර්ස් කළත් නැතත් වෙළඳෝ Taman කැමති ගානට බඩු විකුරනවා. බාණ්ඩවල මිල හිතුමතේ ඉහළ දාලා තියෙන අතර කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝමයක් හිඟයි. සුපිරි වෙළඳ සල්පල තාමත් සහල් දෙන්නේ කිලෝ 3 ගානේ. බාණ්ඩ මිල ඉහළ යාම සහ හිඟය විපක්ෂයට අද හොඳ මාතෘකාවක්. ඒ අයත් බලයට එනකන් බාණ්ඩ මිල ගැන හිඟය ගැන සටන් කරાવી. සමහර විට බලය තිබුණා නම් බන්දුලලා ගම්මන් පිළන වගේ සක්කරයාගේ පුතා වයිම ආවත් මිල පාලනය කරන්න බෑ කියලා කියાવી. කම්කරු අරගල මධ්‍යස්ථානය ඉහළ ගිය බාණ්ඩ මිලට විරෝධය පළ කරමින් අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණා. අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයත් අද ඉහළ යන බඩු මිල පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා විරෝධය පළ කළා. දැන් කවුරු හරි අහුවොත් එහෙම අපේ රටේ ජනාධිපති කවුද කියලා මේ රටේ ජනාධිපතිතුමාගේ නමට වැඩිය දන්නවා හාල් මුදලාලගේ නම අපේ රටේ අගමැතිතුමා කවුද කියලා අහුවොත් පොඩි ළමයෙක්ට වැඩිය දන්නවා සීන මුදලාලගේ නම
එහෙම නැත්නම් කිරිපිටි මුදලාලිලාගේ නම් දන්නවා. කඩල මුංගට ටිකක් ගන්න, පරිප්පු ටිකක් ලාබෙට ගන්න, ලූණු ගෙඩියක් ලාබෙට ගන්න, සුදු ලූණු ගෙඩියක් ලාබෙට ගන්න. අපේ කාන්තාව මහපාරේ පෝලිම් වලට දවස ගෙවන්න සිද්ධ වුණා. පෝලිම් බාණ්ඩ මිල ඉහළ යාමත් සමග කරලියට ආ තවත් මාත්‍රකාවක් වුණේ ඉන්ධන මිලයි. අද හෙට එයද බොහෝ විට වැඩි වේවි. ඉන්ධන මිල ඉහළ දැම්මොත් ත්‍රී රෝද රථ ඇතුළු පොදු ප්‍රවාහනයේ ගාස්තුද ඉහළ යන බව ඉතා පැහැදිලි. අපි ගම්මන් පිළ මන්ත්‍රීවරයාට ඇමතිවරයාට කියනවා ඔබතුමා තෙල් වැඩි කරොත් තෙල් වැඩි කරන එකෙත් හොඳටම කරලා තියෙන්නේ ඕගොල්ලෝ. අපි ස්වයං රැකියා ත්‍රී රෝද රථ සංගමය එක්ව රුපියල් 15කින් තෙල් වැඩි වුණොත් පෙට්‍රල් රුපියල් 15කින් වැඩි වුණොත් ත්‍රී රෝද රථවල මීටරේට රුපියල් 10ක් අපි වැඩි කරනවා. මේ අතර බාණ්ඩ මිල ඉහළ දාන්නේ නැතිව ජනතාවට සහන දෙන්න පුළුවන් කියලා ඇමති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා. අපි කවුරුත් එක්තරා ආකාරයේ ජීවන බරකට මුහුණ දීලා ඉන්න වෙලාවක්. මේ මිල ඉහළ ගිය සමහර ඒවා රජයක් හැටියට අපිට පාලනය කරගන්න බැරි හේතු තියෙන පුළුවන්. හැබැයි දේශීය වශයෙන් නිපදවන දේවල් වල මිල එලෙස ඉහළ යාමට නොදී එක්තරා සහනදායි මට්ටමක පවත්වාගෙන යන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. හලාවත නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගෑස් සිලින්ඩරත් හිස මත තියාගෙන විරෝධය පළ කළා. විරෝධීන් පමණක් සෑහීමකට පත්වුනේ නැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී නිහල් සුමනදීර මහතා තමන්ගේ වැටුප හලාවත ජනතාව අතර බෙදා දුන්නා. කීයක් හරි ජනතාව අතර බෙදා දීම අප ඉතා අගය කරනවා. නිදහසින් පසු අපේ රටේ දේශපාලකණින් සූරා කෑ මේ රටේ ධනය ඇත්තටම ජනතාවට බෙදා දුන්නොත් හොඳට බඩකට පිරෙන්න තුන් වේලම කාලා දරුවන්ටත් උගන්නගෙන ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මේ වෙලාවේ මතක් කළ යුතුයි. ලබන බ්‍රහස්පතින්දා පාසල් ආරම්භ කිරීමට පෙර තම ගැටළු වලට වහා විසඳුම් ලබා දිය යුතු බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. මේ අතර මාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ පාසල් පැමිණෙන ගුරු විදුහල්පතිවරුන්ට තර්ජනය කරන්නන් හට දැඩි පියවර ගන්නා බවයි. පසුගිය දිනක අග්‍රාමාත්‍යවරයා සහ ගුරු විදුහල්පතිවරුන් අතර වැටුප් විෂමතාවයේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුණා. එහිදී රජයේ පාර්ශවය අධියර දෙකක් යටතේ වැටුප් විෂමතාවයේ විසඳීමට එකඟතාවය පළ කළත් ගුරු විදුහල්පතිවරුන්ගේ තීරණය වූයේ එක් අධියරක් යටතේ සිය වැටුප් ගැටලුව විසඳිය යුතු බවයි. මෙහිදී ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ එළඹෙන 21 වෙනිදාට පෙර රජය විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතු බවයි. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් සඳහා දැනට බිලියන 110ක් යනවා. අමතර ගුරුවරුන්ගේ වැටුප් වලට බිලියන 30ක් එක්කව වෙන අතර ගුරුවරුන්ගේ වැටුප් සඳහා බිලියන 140ක් යනවා කියන එක තමයි මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාත් ඒ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයාත් ඒ වගේම අයවැය අධ්‍යක්ෂ ජනරාල්තුම සඳහන් කළේ. 21 වෙනිදාට කලින් මේ සම්බන්ධ විසඳුමක් දුන්නේ නැත්නම් අපිට වෙනවා 21 පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අපේ තීරණයක් ප්‍රකාශ කරන්න වෙනත් තීරණයක්. තියන වියදම් 1000 ගණන් එක බලනකොට මේක ඉතරක් ලොකු මුදලක් නෙවෙයි. එමෙන්ම පාසලට පැමිණෙන ගුරු විදුහල්පතිවරුන් තර්ජනය කිරීමට යම් පිරිසක් කටයුතු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. මට බොහෝ ගුරුවරු කියලා කියනවා කැමැත්තෙන් නෙමෙයි මේ කරන්නේ බලපෑමකට කියලා. මාජන ආරක්ෂක ඇමති හැටියට ඒ සේවය කරන්න එන ගුරුවරුන්ට තර්ජනය කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම අපි ඔවුන්ට විරුද්ධව ඉතාම දැඩි පියවර ගන්නවා කියන එක මේ අවස්ථාවේදී මම ඉතාම ඕනෑකම මේකේ කියා සිටිනවා. ඒක නිසා ඔවුන්ට කිසිම කරදරයක් වචනිකින් හෝ කරදරයක් කළොත් වාක්‍යම් බාර අරගෙන ක්‍රියාත්මක කියන එකත් ඉතාම පූජ්‍ය වෙනරුවේ උපාලි හිමියන් ප්‍රකාශ කළේ ගුණගරුක දරුවන් මෙරටට බිහිවීමට නම් පාසල් කඩිනමින් ආරම්භ කිරීමට රජය කටයුතු කළ යුතු බවයි. ලබුදුවේ සිරිධම්ම කියන නායක හාමුදුරුවෝ කළ ප්‍රකාශයක් මේ වෙලාවේ මම සිහිපත් කරනවා. අධ්‍යාපන ක්‍රමය මේ විදිහට ගියොත් අනාගතයේ වල් සතුන් බිහිවෙන එක වළක්වන්නට බැහැ කියලා. එදා අවුරුදු 30කට පෙර උන්වහන්සේ එහෙම දැක්කනම් එහෙම ප්‍රකාශ කළා නම් අද පාසල් දරුවන් ජීවිතයේ ජංගම දුරකථනය වල වී තිබෙන්නේ. ඒ හැර එයාට ලෝකයක් නැත්. ඒ දෙයින් ඒ ළමයා යහපත් දෙයක්ම ලබා ගත්තොත් හොඳයි. එහෙම නොවුනොත් භයානක ලෝකයක් අනාගතයේ නිර්මාණය වන්නේ. ඒ නිසා අපට විශාල වගකීමක් තිබෙනවා. අපේ පාසල් ඉතාමත්ම ඉක්මනින් මේ රටේ විවෘත වෙන්නට ඕන. ගුණගරුක දරුවන් බිහි කිරීමට අපි කවුරුත් මගපාදා ගන්නට ඕන. මේ අතර ගුරු වර්ජනයේ මර්ධනය මගින් හමාර කිරීමට අවශ්‍ය බවට SB දිසානායක මහතා කළ ප්‍රකාශයේ තරයේ හිලා දකින බව දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ලේකම් සුගත් හේවාපතිරණ මහතා පවසනවා. SB දිසානායක මැතිතුමා කියනවා ගුරු වර්ජනය මර්ධනය තුලින් හමාර කරන්න අවශ්‍යයි කියලා. අපි ඊටාම දැඩි ලෙස එතුමාගේ ප්‍රකාශය හෙලා දකිනවා. තවදුරටත් මේ ගුරුවරුන්ට විරුද්ධව මර්ධනයක් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නැහැ. මේ වෙනකොට ගුරුවරු සත්‍ය තේරුම් අරගෙන තියෙනවා. රජයට දෙන්න පුළුවන් විසඳුම
ප්‍රජාපත්‍යෙන් දෙන්න උත්සාහ කරනවා කියලා ගුරුවරුන්ට අවබෝධ වෙලා තියෙනවා. තව දුරටත් දැඩි ලෙස මේ ගුරුවරුන් ග්‍රහණයට ලක් කරගෙන ඉන්නේ මහින්ද ජයසිංහ ජෝසප් ස්ටාලින් ප්‍රමුඛ මේ වෘත්තීය සමಿತಿ. මේ අතර පාසල් අනාදින සේවක සංගමේ ලේකම් අජිත් කේ තිලකරත්න මහතා ප්‍රකාශ කළේ අවුරුදු 8ක සිට පැවති තමන්ගේ ඉල්ලීම් වලට රජය අවධානය යොමු නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමු වීමට තීරණය කරන බවයි. අධ්‍යාපන ශේෂයේ අනාදින සේවාව තුල දැනට වසර අටකට ඉහෙතදී සිට කිසිදු මුදලක් වැය වෙන්නේ නැතුව විසඳන්න තියෙන ගැටලු හතක් අපි බලධාරීන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා ලිපි වලට පමණක් සමහර ගැටලු සීමා වෙලා තියෙනවා. අපි කැමති සාකච්ඡා මාර්ගිකව එන්න ඉල්ලීම් කරන්න. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පැත්තට තල්ලු කරලාද මේ ප්‍රශ්න ගැටලු විසඳන්න පාලකයන් මැදිහත් වෙන්න කියලා අපි අහන්න කැමතියි. සියත උදාසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.